නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහසංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ලංකාවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අදටත් නිවැරදිව අපට සූත්‍ර පිටකය විනය පිටකය තුළින් අධ්‍යයනය කරන්න පුළුවන් කියලා අපි හැම දෙනාම දැන් දන්නවනේ. ඒ නිසා නිරවුල් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තොත්, ඉගෙන ගැනීමකින් සීමාවට පත් කරගන්නේ නැතිව අපි ඒ ධර්මය පුරුදු කළොත් අපිට පුළුවනි මෙලොව පරලොව සුවපත් කරගන්න. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමි වාසනාව අත්විඳින්න. අද අපි ඉගෙන ගන්නේ චතුරාර්ය සත්‍ය ගැන. චතුරාර්ය සත්‍ය ගැන මේ පිරිනතුන් දැන් අහලා තියෙනවා නේද? චතුරාර්ය සත්‍ය ගැන කොච්චර ඇහුවත් ප්‍රමාණවත්ද? චතුරාර්ය සත්‍ය ගැන නිතරම හිතුවත් ඒත් මදිනේ. බුදුරජාණන් වහන්සේ දවසක් වදාළ, මහණෙනි ඔබ කතා කරනවා නම් කතා කරන්න, මේ තමයි දුක, මේ තමයි දුක්ඛ සමුදය, මෙයයි දුක්ඛ නිරෝධය, මේ තමයි දුක නිරුද්ධ වෙන මාර්ගය. ඔබ හිතනවා නම් හිතන්න, මේ තමයි දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුක නිරුද්ධ වීම, මේ දුක නිරුද්ධ වෙන මාර්ගයයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඒ විදිහට චතුරාර්ය සත්‍ය ගැනම හිතන්න, චතුරාර්ය සත්‍යම අවබෝධ කරන්න කියලා කිව්වේ. ඒක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය. ඇත්ත ස්වභාවය යමක සිතද්දී ඒකෙන් එකපාර සතුටක් නොලැබුණත් හිතන්නේ ඇත්ත. බොරුවක් හිතද්දී මතුපිටින් සතුටක් ඇති වුණත් ඒ හිතලා තියෙන්නේ බොරුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට සත්‍ය දන් දුන්න උත්තමයන් වහන්සේ. අපි අද ඉගෙන ගන්නේ සත්‍ය සංයුත්තේ දේශනා කිහිපයක්. සත්‍ය සංයුත්තේ තියෙන්නේ සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා, යේහි කේචි භික්ඛවේ අනුකම්පේයාත යේච සෝතබ්බං මඤ්ඤේයුං මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා. මහණෙනි, ඔබගේ අනුකම්පාව යමෙකුට ලැබිය යුතුයි කියලා ඔබ හිතනවා නම්, ඒ වගේම ඔබ කියන දේ ඒ අය අහයි කියලා හිතෙනවා නම්, ඒ අය ඔබේ යාළුවෝ වෙන්න පුළුවනි, මිත්‍රයෝ වෙන්න පුළුවනි, ලේ ඥාතීන් වෙන්න පුළුවනි, ඥාතීන් වෙන්න පුළුවනි. එතකොට ඔබගේ ඥාතීන් වේවා, ලේ ඥාතීන් වේවා, යාළුවන් වේවා, හිතමිත්‍රයන් වේවා, ඒගොල්ලෝ ගැන ඔබට අනුකම්පාවක් තියෙනවා නම්, ඒගොල්ලෝ ඔබ කියන දේ අහයි කියලා ඔබට හිතෙනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාලා, තේවෝ භික්ඛවේ චතුන්නං අරිය සච්චානං යථාභූතං අභිසමයාය
සමාධපේ තබ්බා නිවාසේ තබ්බා පතිට්ඨාපේ තබ්බා. ඒගොල්ලො මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස යථාභූතං ඒ වූ ආකාරයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නම සමාධපේ තබ්බා සමාදං කරවන්න, නිවේසේ තබ්බා ඒ තුළම නවත්වන්න, පතිට්ඨාපේ තබ්බා ඒ තුළම පිහිටවන්න. කාටද භාග්‍යතුන් වහන්සේ වදාළේ? භික්ෂූන් වහන්සේට වදාළ මහණෙනි ඔන්න ඔය දේ කරන්න. ඒ කිව්ව ඔබගේ ඥාතීන් හිතමිතුරන් යාළුවන් ඉන්නවනම්. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා ඥාතීන් හිතමිතුරන් කිය ඔක්කොම පැවිදි වෙලා ඉන්නාද? නෑනේ. එතකොට භික්ෂූන් වහන්සේලාට මේ අවවාද කළේ එහෙනම් ඔබේ අම්මට තාත්තට, නෑදෑ හිතමිතුරන්ට, යහළුවන්ට, සමාජ හිතවතුන්ට, ඒගොල්ලෝ හැබැයි ඔබ කියන දේ අහයි කියලා ඔබ හිතනවා නම් නැත්තම් ධර්මයට අගෞරවයක් කරනවානේ. අහන්න නැති අයට කියන්න ගියොත්නේ. එතකොට අහයි කියලා ඔබ හිතනවා නම් ඒ වගේම ඔබට ඔවුන් ගැන අනුකම්පාවක් තියෙන, ඔබේ අනුකම්පාව ලැබිය යුතු පිරිසක් නම්, ඔබට උපකාර කළ ඔබට හිතවත් පිරිසක් නම් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ අය චතුරාර්ය සත්‍ය ඒ වූ ආකාරයෙන්ම අවබෝධ කරන්න පිහිටවන්න කිව්වා. මොනවද ඒ හතර? දුක්ඛස්ස අරිය සත්‍යස්ස, දුක නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස, දුක්ඛ සමුදය නම් දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යස්ස, දුක නිරුද්ධ වෙන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. එතකොට බලන්න අපි යාළුවන්ට හිතමිත්‍රන්ට ලෙඩක් දුකක් හැදුනහම කෑම ටිකක් වෙලා ගිහිල්ලා දෙනවනේ. මිල මුදල් නැති වෙලාවට අපිට කවුරු හරි සල්ලි ටිකක් දෙනවනම්, අසනීප වෙච්ච වෙලාවට අපිට බත් ටිකක් උයාගෙන එනවනම් අපි මොකද්ද කියන්නේ? සාමාන්‍ය මිනිස්සයා කියනවා මෙයා හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සැබෑම මිත්‍රයා, කල්යාණ මිත්‍රයා මැන්නේ කොතනින්ද? ඔව්, සැබෑම අනුකම්පාවක් තියෙනවා නම් යාළුවට හිත මිත්‍රයාට උදව් කරන්න ඕනේ යථාභූත වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න. සාමාන්‍ය අද වර්තමාන සමාජයේ තියෙන කතාවට වැඩිය වෙනස් තමයි. නමුත් ඇත්තක් නම් ඇත්ත වහලා අපි බොරුව තුළ ජීවත් වෙන්න ඕනේ නැණි නේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වදාළේ ඔන්න හැබෑම යාළුකම, හැබෑම ඥාතිකම නේද? ඒ කියලා අනිත් උදව් කරන්න එපා කියලා තියෙනවද? නෑ. අනිත් ඒවා කළ යුතු හැටියට වෙන දේශනාවල සඳහන් වෙනවා. නමුත් අග්‍රම උපකාරය, අග්‍රම ඥාති ධර්මය තමයි මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යොමු කිරීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඔය තරම් වටින්න නිසා මහණෙනි, තස්මාතිය භික්ඛවේ ඉදං දුක්ඛන්ති යෝගෝ කරණී. ඔය නිසා මහණෙනි මේ තමයි දුක කියලා අවබෝධ කරන්න මහන්සි වෙන. අයං දුක්ඛ සමුදයෝති යෝගෝ කරණී. මෙයයි දුක්ඛ හටගන්නා ක්‍රමය කියලා අවබෝධ කරන්න මහන්සි ගන්න. මෙයයි දුක නිරුද්ධ වීම, මෙයයි දුක නැති වෙන වැඩපිළිවෙල කියලා අවබෝධ කරගන්න මහන්සි වෙන්න කිව්වා. දැන් මේ සත්‍ය සංයුත්තේ හැම දේශනාවකම වගේ ඔය අග ටික තියෙනවා. ඒ තමයි යෝගෝ කරණීයෝ. ඒ කියන්නේ වීරිය කළ යුතුයි මොකටද? අවබෝධ කරගන්න. මේ චතුරාර්ය සත්‍ය විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. තථානි අවිතථානි අනඤ්ඤතානි. අහලා තියෙනවනේ. තථානි කියන්නේ ඒක ඒ විදිහමයි සත්‍යයක්. අවිතථානි නොවෙනස් වන සුළුයි. මේ චතුරාර්ය සත්‍ය කියන එක වෙනස් වෙන දෙයක්. يعني කලින් කලට ඔන්න අද සත්‍යයක්, පස්සේ කාලයක අසත්‍යයක්. එහෙම වෙන්නේ නැහැ. අනඤ්ඤතානි අන් පරිදි වෙන්නේ නැහැ. වෙනස් විදිහයකට පෙරලා යන්නේ නැහැ. ඒ චතුරාර්ය සත්‍ය තියෙන ස්වභාවය. ඒක ලෝක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ වදාලා
මහණෙනි, මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකයේ තථාගතෝ අරියෝ, තථාගතයන් වහන්සේට කියනවා ආර්ය කියලා. මේ ලෝකයා අතර බුදුරජාණන් වහන්සේට කියනවා ආර්ය කියලා. තස්මා අරිය සච්චා නීති පුච්චති. ආංගේ නිසයි ඔය සත්‍යයට ආර්ය සත්‍ය කියලා කියන්නේ. කවුද ඒ සත්‍ය හොයාගත්තේ? තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට කියනවා ආර්ය කියලා. ඒ ආර්යයන් වහන්සේ හොයාගත්ත සත්‍ය නිසා ආර්ය සත්‍ය කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය සංයුත්තේ විවිධ අවස්ථාවල වදාළ දේශනා අපි දැන් කතා කරන්නේ. අපි කතා කරද්දී අපි චතුරාර්ය සත්‍ය ගැන අපේ හිත තුළ යම් අදහසක් තියෙනවනේ. ඒකේ අඩුපාඩු තියෙනවා නම් මොකද කරගන්න ඕනේ? නිවැරදි කරගන්න ඕනේ. මතකය තව තවත් ශක්තිමත් කරගන්න ඕනේ. මේකේ කියලා තියෙන දේ කරන්න මහන්සි වෙන්න ඕනේ. මේක හරි අමාරු විෂයක් නේ. නමුත් දැන් අපි හිතමු, ඔන්න අපි ධර්මය අහන්න පටන්ගෙන චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න පටන්ගෙන ඔන්න භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ඔන්න අවුරුද්දක් විතර මහන්සි වෙනකොට දහම් දැනුමක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. තව අවුරුද්දක් දෙකක් මහන්සි වෙනකොට කෙනෙක් හිතන්න පුළුවන් කෝ මට තාම අවබෝධ වෙන්නේ නැණි. චතුරාර්ය සත්‍ය මට තාම අවබෝධ වෙන්නේ නැණි. එහෙම අවබෝධ කරන්න පුළුවන්ද? අපේ හිතේ කැමැත්ත වේගෙට දැන් බලන්න ඒ ලෙවල් විභාගෙ ලියන්න අවුරුදු කීයක් මහන්සි වෙන්න ඕනද? ඒ ලෙවල් විභාගෙ ලියන්න අවුරුදු 13ක් මහන්සි වෙන්න ඕනනේ. එතකොට මොන්ඩිසෝරි යන්නේ මොකටද? ඒත් ඒ ලෙවල් ලියන්න නෙමෙයිද? ඈ එතකොට 14ක් 15ක් මහන්සි වෙන්න ඕනේ. එතකොට මේ මහන්සි වෙලා මොකද්ද මේ කරන්න හදන්නේ? මේ විෂයන් හතරක් ලියන්න, පැය දෙකක පේපර් ටිකක් ලියන්නනේ. ඒක ලියන්න අවුරුදු 15ක් මහන්සි වෙන්න ඕන නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ද අවුරුදු දෙකෙන් තුනේ? ඔව්, ගොඩාක් දක්ෂ අය ඉන්නවා. ඔය අවුරුදු 15 ඉගෙන ගන්න සමහරට ඉස්කෝලේ යන්නේ නැතුව ඉඳලා එකපාර මෙන්න ඉගෙන ගන්න පටන්ගෙන විභාග ලියන අයත් ඉන්නවා. කලාතුරකින් එකිනෙ දෙන්නේ පාස් කරනවානේ. ඒ වගේ අවුරුදු ගණන් මහන්සි වෙන්නේ නැතුව ධර්මය අහපු ගමන් අවබෝධ කරපු උත්තමයෝ හිටියා ඒ කාලේ. නමුත් බුද්ධ කාලෙත් වැඩිපුරම හිටියේ මේ දුක්ඛා පටිපදා දන්දා භිඤ්ඤා. ඒ කියන්නේ ප්‍රතිපදාව දුකයි, හිමීට අවබෝධ වෙන්නේ. ප්‍රතිපදාව දුකයි කියන්නේ ඔව් මේ බණ භාවනා කරන්න හදනවා, ආය ආසා කරන දේවල් වලට හිත ඇදිලා යනවා. රාගයට හිත යට වෙනවා, කාමච්ඡන්දේ. මේ හොඳට මෙස් සිටින් ඉන්න උත්සාහ කරනවා, තරහ යනවා, ව්‍යාපාදේ. මේ හොඳට බණ අහන්න හදනවා, මේ නින්ද යනවා. මොකද්ද ඒ? තීන මිද්දය. දැන් ගෙදර ඉඳලා ආගෙන ඉන්න අය සමහරු හොඳ පුටුවල වාඩි වෙලා දැන් බණ අහන වෙතිනේ. එතකොට බණ අහනකොට මොකද වෙන්නේ? ඔව් දන්නෙම නෑ චතුරාර්ය සත්‍ය ගැන කියනවා කියලා මුලින් ඇහුණා. ඊට පස්සේ සාදු කියනවා ඇහෙනවා. එතකොට හිතට යනවද මොකක්ද? අන්න තීන මිද්දේ දුක්ඛා පටිපදා. ඊට පස්සේ ඊළඟට තියෙනවා හිත විසිරෙනවා, පසුතැවෙනවා, සැකේ ඇති වෙනවා. ඔය පංච නීවරණ වලින් පීඩා විඳ විඳ පීඩා විඳ විඳ ධර්මයේ හැසිරෙන්න මහන්සි වෙන අයට කියනවා දුක්ඛා පටිපදා. ප්‍රතිපදාව දුකයි. අමාරුවෙන් හරි ඉතින් පාඩම් කරලා විභාගේ පාස් කරගත්තු කාටද? Tamanට නෙනේ. ඔව් සමහරු ඉන්නවා ළමයි ඔය කැමැත්තෙන්ද පාඩම් කරන්නේ? නෑ. නමුත් පාස් වුණාට පස්සේ හරි සතුටු වෙනවනේ. සමහරු ඉන්නවා කැමැත්තෙන්ම පාඩම් නොකර සතුටින් ඉන්නවා. හැබැයි විභාගේ ෆේල් වෙනවා. ඊට පස්සේ අර අවුරුදු 15ක් දුක් විඳින්නේ නැති එක නිසා අවුරුදු 50 60 දුක් විඳින්න වෙනවනේ. එතකොට අපිට පේනවා මේක උත්සාහයකින් වීරියකින් තොරව ලබා ගන්නට බෑ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන නිවැරදිව අහලා
අර වේගින් පුරුදු කරගත්තේ කිප්පා විඤ්ඤා. වේගින් අවබෝධ කර ඉක්මනින් අවබෝධ වෙනවා. සුඛා පටිපදා, නීවරණ වලින් පීඩා විඳින්න ඉක්මනට හිත සමාධිමත් වෙනවා. විදර්ශනා කරලා අවබෝධය කරා යනවා. ඒ කාලේ හිටියා. දැන් මේ කාලේ වැඩි දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤාත් නැති එකනේ. ඒ කියන්නේ හිමීට හිමීට හරි අවබෝධය කරා යන්න සූදානම් නැහැ සමාධි. සමාජ කිව්වොත් ඔය චතුරාර්ය සත්‍ය ඕනේ නැහැ. කාලා බීලා ඉන්න හැටි, දෙමව්පියන්ට පොඩ්ඩක් සලකන හැටි ඉගෙන ගත්තාම මද ලෝකේ අල්ලන්න මහන්සි වෙන්නේ මොකටද කියලා කියනවා. එතකොට ඒකට ගොඩාක් අය සතුටු වෙයි නේද? ගොඩාක් අය සතුටු වෙයි. එක්ක කිව්වොත් පන්සිල්ලුත් ඕනේ නැහැ, අමල තාත්තලාට සලකන්න ඕනෙත් නැහැ, විවාහ වෙන්න ඕන කියලා එහෙම එකකුත් නැහැ. ඔය කැමති කෙනෙක් එක්ක සතුටින් ඉන්න කියලා කිව්ව ඒකටත් කැමති වෙන පිටසක් නැද්ද? ඉන්නවා. දැන් පිටරටවල් වලට ඒක වෙලා රජයෙන් ඉල්ලීම් කරනවා කරනවා, අනේ ඔයාලා විවාහ වෙන්න. මොකද පරපුර වඳ වෙලා යයි, කැමති නැහැ. හේතුව ඇයි? ආගමක් ධර්මයක් විශ්වාස නොකිරීම, නියම ධර්මයක් නොලැබීම. ඉතින් අපේ රටේ ධර්මය හරියට අහුවේ නැත්නම් ලෞකික දියුණුවක් ලබන්න බෑනේ. එතකොට බලන්න, ඒ නිසා දුකසේ නමුත් වීරියෙන් ධර්මය අවබෝධය කරා ගිය අය විතරයි වීරින්. බුදුරජාණන් වහන්සේ වදාළනේ, අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. බොහෝම සුළු පිරිසයි එතෙර වෙන්නේ. අතහායන් ඉතර අපජා තීර මේවා නුදහවති. අනිත් අය එතර වෙන්න ඕනෑ කිය කිය හිටියට බලද්දි මෙතෙරම තමයි මේ එයාට මෙහාට යන්නේ. ඒ නිසා ලේසි වැඩක්ද මේක? නෑ. නමුත් නුවණැති කෙනා මේකේ බාර දූර වගකීම හිතට ගන්නවා. කවුරු වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්. තමන් වෙනුවෙන් මේ වගකීම අරගෙන චතුරාර්ය සත්‍ය හොඳට මතක තියාගෙන නුවණින් විමසන්න පටන් ගන්නවා. දැන් ඔබට ඇති වෙලා තියෙන තෙරුවන් ගැන පැහැදීම, සීලයට තියෙන කැමැත්ත, ධර්මය අහන්න තියෙන ආසාව සුළුපටු එකක් නෙමෙයි. ඒක සුළුපටුද නැද්ද කියලා තේරුම් ගන්න ඕන හොඳට බණ අහගෙන භාවනා කර කර ඉන්න අය ඉන්නවා. කාලකදී ඕක අතෑරලා අනේ බෑ කියලා ආය කලින් විදිහටම ඉන්න අය නැද්ද? ඔබගේ යාළුවෝ නැද්ද එහෙම ඉන්නවනේ? ඕන සිල් ගන්න ගියා හැම පෝයටම. මෙන්න කාලෙකදී පස්සේ මොකක් හරි හේතුවක් දෙකක් කියනවා, පුතාලා ගෙදර එක්කෝ මුණුබුරුව බලා ගන්න තියෙනවා, ඔහොම කියලා සිල් ගන්න යන්නේ නැහැ. ටික 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 කම්මැලිකම ඇති වෙනවා. ඊට පස්සේ බණ මං ගෙදර බණ අහන ඔහි පිරිස වැඩි කියලා සමහරු කියනවානේ. අන්තිමට ගෙදරත් බණ අහලා ඊට පස්සේ හිතනවා නිදාගෙන බණ අහනවා. පුටි වාඩි වෙලා අමාරු දැන් ඉති වයසයිනේ. ඇයි ගියාපුම සිල් ගන්න ගියාපුම බිම වාඩි වෙලා දවසම ඉන්නේ පැනේ, නිදාගෙන බණ අහනවා. ඒකත් ටික ටිකනේ අනේ මට බෑ කියලා අතහැරලා දාන. එතකොට එතෙර වෙන්න ඕන, එතෙර වෙන්න ඕන කියන ගොඩාක් අය මෙතෙරම තමයි සැරිසරන්නේ නේ. එතකොට ඔන්න අර ධර්මය අතෑරිලා ආය පරණ තැනට වැටිච්චහම තමයි කල්පනා කරලා බලද්දි තේරෙන්නේ, මම මදි කිය කිය හිටියට, තාම දියුණු නෑ කිය කිය හිටියට මගේ කොච්චර දියුණුවක් තිබ්බද කියලා තේරෙන්නේ මේක නැති වෙච්ච දවසට. ඊට පස්සේ බණක් අහන්න හිතෙන්නේ නෑ, භාවනාවක් කරන්න හිතෙන්නේ නෑ, තෙරුවන් වඳින්න හිතෙන්නේ නෑ නේද? ඊට පස්සේ ඒවා නොකර හිටියා කියලා හිතේ පසුතැවීමක් ඇති වෙන්නෙත් නෑ. එතකොට තේරෙනවා එයා ගොඩාක් අර අඳුරු කලා මොකද්ද කාලපක්ෂේ හඳ වගේ එන්න 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 අඩු වෙලා ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? නැතුවම යනවා. එහෙනම් අපි මේ ධර්මය හොඳට දරා ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිහි කරන්න කිව්වේ චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අපි ගොඩාක් කල් අපි කිව්වේ ශ්‍රාවකයෝයි බුදුරජාණන් වහන්සේ, අපි ගොඩාක් කල් මේ සසරේ ආපු කට්ටිය කියනවා දීඝ මද්දානං සන්ධාවිතං සංසාරිතං මමං චේව තුම්මා කංච මහණෙනි. අපි ගොඩාක් කල් ඔබත් මමත් ගොඩාක් කල් මේ සසරේ දිව්ව සන්දාවිතං සංසාරිතං හැසිරුණා, ඇවිද ඇවිද ගියා. මොකද ඒ
චතුන්නම් භික්කවේ අරිය සච්චානං අනනුබෝධා අප්පටිවේදා. මේ හතරක් වූ ආර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේද නොකළ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මොනවදේ? දුක්ඛස්ස භික්කවේ අරිය සත්‍යස්ස. දුක නම් වූ ආර්ය, මොකද දුක නම් වූ ආර්ය සත්‍ය? ඉපදීමත් දුකක්, ලෙඩවීමත් දුකක්, මරණයට පත්වීම. පාලියෙන් කියන්න බලන්න, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. ඒ කියන්නේ මරණයට පත්වීමත් දුකක්. ඊළඟට අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒ කියන්නේ අප්‍රියයන් හා අප්‍රිය දේවල් එක්ක එකතු වෙන්න ලැබීමත් දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන් හා වෙන්වෙන්ට ලැබීමත් දුකක්. යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. තමන් කැමති දේ නොලැබීමත් දුකක්. මොකද තමන් කැමති දේ නොලැබීම කියන්නේ? ජාති ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති. ඉපදීම උරුම කරගත්ත සත්‍යෝ කැමති මෙන්න මේ වගේ දෙයකට. මොකද්ද ඒ කැමති දේ? ඕ අනේ මම ඉපදෙන්නේ නැත්නම් කොයිතරම් හොඳද කියලා. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. නමුත් කැමති වුණා කියලා ලබන්න බෑ. ඉදම් පියම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛං. ආන් ඒ කරුණිනුත් කැමති දේ නොලැබීම දුකක්. ඊළඟට වයසට යන එකනේ දැන් අපිට තියෙන්නේ ප්‍රශ්නේ නේද? ඉතින් වයසට යනවනේ. එතකොට ජරා ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති. ජරාවට පත්වීම උරුම කරගත් සත්වයන්ට මෙන්න මේ විදිය අදහසක් ඇති වෙනවා. මේ අනේ මම ජරාවට, ඒ කියන්නේ මම වයසට යන්නේ නැත්නම් මේ වයසට යාම මා කරා පැමිණෙන්නේ නැත්නම් කොතරම් හොඳද කියා. නමුත් ඒක ලබන්නට බෑ. අන්න ඒකත් කැමති දේ නොලැබීමේ දුකයි. ඊළඟට අපි භයානකම අකමැතිම දේ මොකද්ද? මරණයනේ. ඕ සමහරු කතා කරන්නත් කැමති නෑනේ, බයයි. බය නෑ කිය කිය ඉන්නත් මරණයට පත් වෙනකොට බය වෙනවානේ. එතකොට බයයි කිව්වත් බය නෑ කිව්වත් කවුරුත් මරණය ඉදිරියේදී බය වෙනවා. බය වෙන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒ තමයි හොඳට පින් කරගත්ත කෙනා බය වෙන්නේ නෑ. අවබෝධ කරගත්ත කෙනා බය වෙන්නේ නෑ. කාමයන් කෙරෙහි ආසාව දුරු කරගත්ත කෙනා බය වෙන්නේ නෑ. කය කෙරෙහි ආසාව දුරු කරගත්ත කෙනා බය වෙන්නේ නෑ. අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා බය වෙන්නේ නෑ. අනිත් අය බය වෙනවා. එතකොට මේ කැමති දේ නොලැබීමේ දුකත් ආර්ය සත්‍යයක්. ඇයි ඒ? තථානි. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක දුකක්ම තමයි. අවිතථානි. ඒක වෙනස් වෙන්නේ නෑ. අනඤ්‍යතානි. අනේ ස්වභාවයකට පත් වෙන්නේ නෑ ආර්ය සත්‍යයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නකෝ පණිතං ඉච්ඡාය පද්දම්. ඊට පස්සේ වාග්යතුන තව දේශනා කළා තිනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා. ඒකත් ආර්ය සත්‍ය. දුකට අයිති ශෝක කිරීම. පරිදේව කියන්නේ හැඬීම, වැළපීම. දුක්ඛ කියන්නේ කායික දුක. දෝමනස්ස කියන්නේ මානසික දුක. උපායාස කියන්නේ නිකන් අර වෙහෙසටපත් වීම. සුසුම් හැලීම කියන්නේ නේද? අර ඉහළට හුස්ම අරන් එකපාර පිට කරන්නේ නේ. ඒ ඔක්කොම මොකද්ද? දුක නම් වූ ආර්ය සත්‍ය. එතකොට අපිට මේවා ලැබිලා නැද්ද දැන්? අපි ඔය ඔක්කොම වගේ මරණය ඇර ඔක්කොම අත්දැකලා තියෙනවා. එතකොට ඒ අත්දකිද්දී අපි මොකද්ද ඒ අවස්ථාවල හිතන්න ඕනේ? මේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ දුක නම් වූ ආර්ය සත්‍ය. එතකොට ඒකට පිළියමක් කරාට කමක් නැහැ. ඒ කියන්නේ ඔන්න ලෙඩ වෙනවා. මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා හිතලා එයා බෙහෙතක් ගත්තට කමක් නැහැ. නමුත් මුලාවටපත් වෙන්න හොඳ නැහැ. අනේ මේ ලෙඩනේ ලෙඩනේ, මේක හොඳ වෙලා මං කවද්ද මේකෙන් එතෙ ලෙඩ නොවි ඉන්නේ. ඉතින් අපි නිදුක් නිරෝගී බව ලැබේවා, උපනුපන් ජාතියකවත් ලෙඩ නොවේවා කිව්වට ලෙඩ නොවි ඉන්න පුළුවන්ද? බෑ. මේ ඉපදීමේ ස්වභාවය තමයි ලෙඩ දුකටපත් වීම. එතකොට මේවා ආර්ය සත්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඕක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය. කෙටියෙන් කියනවා නම් මොකද්ද?
ඕ පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම දුකක්. ඇයි ඒ විදිහට කිව්වේ? ඔන්න දැන් අපි රූපයක් දකිනවා. එතකොට අපි දැන් අපි හිතමු අපි ආස කරන මලක් කියමු. ඒ ආස කරන මලක රූපය අපිට පෙනුනට පස්සේ එතකොට අපිට මොකක්ද ඇති වෙන්නේ? රූපේ දකින්නවා කියන්නේ ස්පර්ශය සිද්ධ වුණානේ නේද? එතකොට විඳීමක් ඇති වෙනවා නේද? විඳිනවා, හඳුනා ගන්නවා, චේතනා පහළ කරනවා, වේදනා, සංඥා, චේතනා. අර ස්පර්ශයත් එක්කම විඳීම, හඳුනා ගැනීම, චේතනාව සිද්ධ වෙනවා නේද? ඊට පස්සේ ඒකට ඒ මලේ ස්වභාවය අනුව කෙනෙක් ඇලෙනවා, කෙනෙක් ගැටෙනවා. ඒ දෙකම තණ්හාවට අයිතිනේ. ඔව්, අකමැතිවීම කියන්නේ යමකට කැමැතිවීම නිසානේ මේකට අකමැති වෙන්නේ නේ. එතකොට ඒ දෙකම ඇලීමට ගැටීමට යනවා, තණ්හාවට අයිති. එතකොට ඔය දැන් රූපය, වේදනාව, සංඥාව, චේතනාව, ඊට පස්සේ ඔතන විඤ්ඤාණයක් තියෙනවනේ ස්පර්ශය සමගනේ. මේකට කියනවා පංච උපාදානස් කාන්දේ, මේක බැඳීමක් එක්ක තියෙන නිසා. එතකොට ඕක හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධය හට ගන්නව නැති වෙනව, හට ගන්නව නැති වෙනව නේ. එතකොට හට ගන්නව නැති වෙන රූපයක් දකිනකොට, සද්දයක් අහනකොට. එතකොට මේක දුකක් නෙමෙයිද? දුකක්. මේක අපි තුල ක්‍රියාත්මක වෙන තාක් අපි පීඩාවට පත්වෙවි, සසර යන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා වදාලා, ඔන්න ඔය අපි දීර්ඝ කාලයක් ගියේ නැති ඔය ස්වභාවය ගැටේ ලහා ගත්තේ නැති හින්දා මේ ගෘහය හදන වඩුවා අඳුනගත්ත කියලා භාග්‍යතුන් වහන්සේ උදන් එනුවන්නේ සම්බුද්ධත්වයට පත්වෙච්ච ගම. ගහකාරක දිට්ටෝසි, ගෘහකාරකේ මං ඔබ දැක්කා, ගේ හදන තැනැත්ත මං දැක්කා. ගහකූටං විසංකිතං, මේ ගේ කැණි මඩල විනාශ කරලා තිබ්බ. සබ්බාතේ පහසුකා භග්ගා, සියලු පරාල කඩලා දැම්මා, කැණි මඩල සුණු විසුණු කළා. විසංඛාර ගතං චිත්තං තණ්හානං කාය මජ්ජ, මගේ හිත සංස්කාරයන්ගෙන් තොර වුණා, විසංඛාර ගත වුණා, තණ්හාව දුරු වෙලා ගියා. එතකොට ඒ தත්ත්වයට පත් වෙනකම්ම තථාගතයන් වහන්සේ මේ පෙරුම්දම් පුරමින් මේ ස්වභාවය අවබෝධ කරන්න සසරේ ගුණධර්ම පිරුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක කාගෙන්වත් අහන්න නැතුව අවබෝධ කරගත්තා. ශ්‍රාවකයා ඒක අහලා අවබෝධ කරනවා. හැබැයි අවබෝධය එකයි, රාග දේශ මොහ ඉක්මවා යන්නයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට දුක අවබෝධ කරගත්තේ නැති නිසා ඊට දුක හටගන්නේ තණ්හාවෙන් කියලා, මේ පුනර්භවය ඇති කරන ඒ තැන සතුටින් පිළිගන්න කාම භව විභව වශයෙන් තියෙන මේ තණ්හාව ප්‍රහාණය නොකළ නිසා, ඊළඟට මේ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් නොකල නිසා, ඒ තණ්හාව විතරේ නැතුව නොයල්මින් නිරුද්ධ නොකල නිසා, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ප්‍රගුණ නොකල නිසා ඔබත් මාත් මේ දීර්ඝ සංසාරේ ආවා. තයිදම් භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං අනුබුද්ධං පටිවිද්ධං. මහණෙනි, ඒ මේ දුක්ඛ ආර්ය සත්‍ය අපි දැන් අවබෝධ කරගත්තා, පිරිසිඳ දැක්කා. දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං අනුබුද්ධං පටිවිද්ධං. මානිනි, දුක්ඛ සමුදයත් අපි අවබෝධ කරගත්තා, දැක්කා. දුක්ඛ නිරෝධෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා, දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් අපි දැක්කා, අවබෝධ කරගත්තා. උච්චින්නා භවතණ්හා, භවතණ්හාව උදුරලා දැම්මා, මුලින්ම සිඳලා දැම්මා. කීනා භව නෙත්ති, මේ භව නෙත්‍ය භව රැහෙන ක්ෂය කරලා දැම්මා. නත්ති දානි පුනබ්බහෝ, ආය පුනර්භවයක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දේශනාව අපි ඉගෙන ගත්තේ කෝටිගාම සූත්‍රයේ. කෝටි කියන ගමේදී දේශනා කළේ. එතකොට අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ නිරාමිස ප්‍රීතියක් අත්විඳා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන. ඒ අවබෝධය ගැන නිතර කතා කළේ ඇයි? ශ්‍රාවකයන්ට උනන්දුවක් ඇති වෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතු දෙයක්. අපේ ගුරුවරයත් මේක අවබෝධ කරගත්තා. අපිත් අවබෝධ කරගන්න
ඕනි කියලා විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා, මහණෙනි, කවුරු හරි ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ නැත්නම් එයාට ශ්‍රමණෙක් කියලා කියන්න බෑ. ගිහි ජීවිතය අත්හැරලා එනවා කෙනෙක්. ශ්‍රමණයා කියන්නේ මේ සමණයට පත් වෙන්න මහන්සි ගන්න කෙනානේ. බ්‍රාහ්මණයා කියන්නේ බැහැර කරන්න මහන්සි වෙන කෙනා. ශ්‍රමණයා කියන්නේ කෙලෙස් සංසිඳවන කෙනා. බ්‍රාහ්මණයා කියන්නේ කෙලෙස් බැහැර කරන කෙනා. දෙකම එකයි. එතකොට ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි වෙන්නේ ගිහි ජීවිතය අත්හැරලා ඇවිල්ලානේ. බුදුරජාණන් වහන්සේ වදාළා ගෙදරින් ආවයි කියලා. ශ්‍රමණ ජීවිතයකට එන්න ඕන බ්‍රාහ්මණ ජීවිතයකට එන්න ඕන කියලා ආවයි කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නැත්නම් එයා ශ්‍රමණයන් අතර හැබෑම ශ්‍රමණයෙක් කියලා මං කියන්නේ නැහැ. බ්‍රාහ්මණයන් අතර සැබෑම බ්‍රාහ්මණයෙක් කියලා කියන්නේ නැහැ. ශ්‍රමණ භවයේ ඵලයට, බ්‍රාහ්මණ භවයේ ඵලයට එන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ ආර්ය සත්‍ය යතහ භූත වශයෙන් අවබෝධ කරගත්ත නිසා මේ දුකෙන් අත් මිදෙන්න පුළුවන් වුණා. ඒ නිසා ඔබත් මේ දුක අවබෝධ කරගන්න මහන්සි වෙන්න. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන අපි නිතර නිතර අහද්දි අහද්දි පින්වත්නි, අපිට ආසවක් ක්ෂය කිරීමට හිත පිහිටනවා. දැන් සමහරු ඒකට කැමතිත් නෑ, බයයිනේ නේ. නිවන ගැන කියද්දි බයයි, අයියෝ මම නැති වෙනවනේ. මන් නැති වුණාම කොහොමද නේද? ආයෙම එහෙම නැතුව කිව්වොත් ක්‍රමයක් තියෙනවා. ආයෙ මේ පිරිසත් එක්කම උපත ලබ ලබ සතුටින් යන්න පුළුවන්. හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැහැ කියලා සතුටු වෙන්නේ නැද්ද ඒ ක්‍රමයට? ඒ නිවන අවබෝධ කරනවට වැඩිය ආස කරනවා ඒ ක්‍රමයට. බුදුරජාණන් වහන්සේ වදාළ දවසක්, ජානතු අහම් භික්කවේ පසතු ආසවානං කයං අද. හැබැයි ආශ්‍රවශය කරනවා කියලා මං හැමෝටම කියන්නේ නැහැ. දන්න කෙනාටයි දකින්න කෙනාටයි ආශ්‍රවශය කිරීම මම පනවන්නේ. කාටද ආශ්‍රවශය කිරීම කියලා කියන්නේ? දන්න කෙනාට, දකින්න කෙනාට. නෝ අජානතෝ නෝ අපස්සතෝ, නොදන්න කෙනාට නොදකින්න කෙනාට මං කියන්නේ. කුමක් දන්න කෙනාටද, කුමක් දකින්න කෙනාටද? ඉදං දුක්ඛන්ති භික්ඛවේ ජානතෝ පස්සතෝ ආසවානං කය හෝති. මේ තමයි දුක කියලා දන්න කෙනාට දකින්න කෙනාටයි දුකශය වෙලා යන්නේ. එහෙනම් අපි මොන විදිහට කිව්වත්, ඒ කියන්නේ අපිට නම් නිවන් දකින්න ඕන කිව්වත්, නිවන් අවබෝධ කරන්න ඕන කිව්වත්, නිවන් සැප ලැබේවා කිව්වත්, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කිව්වත්, විමුක්තිය ලබන්න ඕන කිව්වත්, නිදහස් වෙන්න ඕන කිව්වත්, මේ මොකක් කිව්වත් ඒ මොකක්ද කියන්නේ? ඔව්, ඒ කියන්නේ මේ සසර ආශ්‍රවශය කරලා දැමීම. ආශ්‍රව කියන්නේ පින්වත්නි කෙලෙස්ම නෙමෙයි. ඒ කියන්නේ ආශ්‍රව කියන්නේ දැන් නෑ, ආශ්‍රව කියලා කියන්නේ නැවත උපතක් කරා යන්න උපකාර කරන. දැන් කර්මයයි ආශ්‍රවයි, දැන් කර්මය කියන්නේ උපත ලැබුවට පස්සේ විඳවන. අත්ති භික්ඛවේ කම්මං නිරය වේදනියා. මහන්නේ කර්මය තියෙනවා, කර්මයක් තියෙනවා, නිරය ගිහින් විඳවන්න තියෙන්නේ නේද? එතකොට අත්ති භික්ඛවේ ආසවා නිරය ගාමිනියා. මහණෙනි, ආශ්‍රවයන් තියෙනවා, නිරේ යන්න හේතු වෙනවා. එහෙනම් අපි යන ලෝකයේ තීරණය කරන්නේ මොකද්ද? ආශ්‍රව. ඒ ලෝකේ විඳින දේ තීරණය කරන්නේ මොකද්ද? කර්මය. දැන් තේරෙනා නේද? එතකොට මේ ආශ්‍රව භයානකයි නේ. අපිව ඇදගෙන යනවා ආශ්‍රව විසි. ආශ්‍රව ශය කරා කියන්නේ ආය උපතක් කරා ඇදගෙන යන්න බෑ. බලයක් නැහැ. එතකොට ආශ්‍රව ශය කරන්න බෑ නොදන්න කෙනාට, නොදකින්න කෙනාට. මොකද්ද දැනගන්න, දැකගන්න ඕනේ? මේ තමයි දුක. මේ තමයි දුක්ඛ සමුදය. මේ තමයි දුක්ඛ නිරෝධය. මේ තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ඕ දැනගත්තොත්, දැකගත්තොත්. ඒ කියන්නේ දන්නවා කියන්නේ දැනුම, දහම් දැනුම පමණක් නෙමෙයි. ඒ දහම් දැනුම තියෙන්න ඕනේ මේ විදිහට. කොහොමද? සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. ඔන්න ඔය විදිහට තියෙන එකට කියන්න පුළුවන් ජානතෝ, දන්නවා කියලා. කොහොමද? හොඳට අහනවා,
දරාගන්නවා මේ නම් සත්‍යයක් මයි කියලා. වචනයෙන් කටපාඩම් කරගන්න වචසා පරිචිතා මනසානු පෙක්කිත අනුවනින් මෙනෙහි කරනවා. දිට්ඨියා සුප්පටි විද්ධා, දෘෂ්ටිය පිරිසිදු කරගන්නවා. අන්න එතකොට එයාට හොඳ දැක්මක් තියෙනවා කියලා කියන්න පුළුවන්නේ, ජානතෝ කියල කියන්න පුළුවන්. එතකොට පස්සතෝ කියනවා චතුරාර්ය සත්‍ය දකින්න කෙනාට, එයාට විතරයි පුළුවන් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය, ඒ කියන්නේ ආශ්‍රවශය කිරීම දක්වා චතුරාර්ය සත්‍ය තුළින් යන්න. එක දවසක චේති කියන ප්‍රදේශයේ මේ ජනපදයේ භික්ෂු පිරිසක් වාසය කරද්දි, වැඩිමහල් භික්ෂූන් වහන්සේලා හිටි, ඉස්තවිර කියනවනේ නේද, ඉස්තවිර භික්ෂූන් වහන්සේලා සහජාත භූමි කියන ප්‍රදේශයේ හිටියේ. එතකොට උන්වහන්සේලා පිණ්ඩපාතයෙන් වැළකිලා රැස්වීම් ශාලාවේ කතාවක් ඇති වුණා. ආශ්මතුනි යෝනුකෝ ආවුසෝ දුක්ඛම් පස්සති දුක්ඛ සමුදයම්පි සෝපස, යමි දුක දකිනවා නම් ඔහු දුක්ඛ සමුදයත් දකිනවා. දුක්ඛ නිරෝධම්පි පස්සති දුක්ඛ නිරෝධයත් දකිනවා. දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදාවත් දකිනවා. යමෙක් දුක දකිනවා නම් ඔහු දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදාවත් දකිනවා කියලා කතාවක් ඇති වුණා. එතකොට ඔතන හිටිය ගවම්පති කියලා ස්වාමීන් වහන්සේ නම. ඒ ගවම්පති තෙරුන් වහන්සේ ඒ වෙලාවේ වදාලා, සම්මුඛා මේතං ආවුසෝ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං, ආයුෂ්මතුනි මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන්ම අහපු දෙයක් තියෙනවා, භාග්‍යතුන් වහන්සේ ඉදිරියෙන්ම පිළිගත දෙයක් තියෙනවා. මොකද්ද? යෝ භික්ඛවේ දුක්ඛං පස්සති දුක්ඛ සමුදයම්පි සෝපස්සති දුක්ඛ නිරෝධම්පි පස්සති දුක්ඛ නිරෝධගාමිනී පටිපද. ඔය කතාවෙච්චදී මං ඇහුවා, මොකද්ද? යමේ දුක දකිනවද? ඔහු දුක්ඛ සමුදයක් දකිනවා, දුක්ඛ නිරෝධයක් දකිනවා, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දකිනවා. එහෙනම් එකක් අවබෝධ කරගත්තොත් හරිනේ. ඒ කියන්නේ දුක අවබෝධ කරගත්තා කියනකොට, ඒ කියන්නේ අපි හිතමු ඒකේ මට්ටම් තුනක් තියෙනවනේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. එතකොට සත්‍ය ඥාන කියන්නේ මේනම් සත්‍යක්මයි. එතකොට දුක නම් වූ ආර්ය සත්‍ය මේකනම් සත්‍යක්මයි කියලා අවබෝධ කරනකොට එයා දන්නවා මේක හටගන්නේ තණ්හාවෙන්, ඒකනම් සත්‍යක්මයි. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා, ඒකනම් සත්‍යක්මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි දුක නැති කරන්න තියෙන්නේ, ඒකනම් සත්‍යක්මයි කියලා. අර හතර ගැනම සත්‍ය ඥාන එකට තමයි පහළ වෙන්නේ. හතර ගැනම කළ යුතු දේ ගැන කෘත්‍ය ඥානය පහළ වෙන්නේ එකට. සියල්ල චතුරාර්ය සත්‍ය දැන් දුක සම්පූර්ණයෙන් අවබෝධ කරලා ඉවර වෙලා දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා නෙමෙයි. දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කරද්දී අන්න දුක්ඛ සමුදය තණ්හාව ප්‍රහාණය වෙලා ඉවරයි. එතකොට දුක යම් මට්ටමකට අවබෝධ කරද්දි ඒ මට්ටමට තණ්හාව ගෙවිලා ඉවරයි නේද? දුක සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තොත් ඕ තණ්හාව සම්පූර්ණයෙන් ගෙවිලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන් පරිපූර්ණ වෙලා වැඩිලා ඉවරයි. නිවන සම්පූර්ණයෙන් සාක්ෂාත් වෙලා නේද? යම් මට්ටමකට දෙන්නේ ඒ මට්ටමට නිවන සාක්ෂාත්. ඒ කියන්නේ ඒ මට්ටමට දුක්ෂය වීම. දැන් අපි හිතමු ඒකේන සත්‍ය ඥානයට පමණක් ආවොත් එයාට නිරේගාමී ආශ්‍රවශයයි, ප්‍රේත ලෝකේ උපදින්න තියෙන ආශ්‍රවශයයි, තිරිසං ලෝකේ යන්න තියෙන ආශ්‍රවශයයි. නමුත් සියලු කෙලෙක්ෂය වෙලා නැහැ. ඒ නිසා ඒක සත්‍යයක්. මොකද්ද? එක සත්‍යයක් අවබෝධ කරගත්තොත් අනිත් සත්‍යයක් අවබෝධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තවත් විදිහකට වදාළ, මහණෙනි කෙනෙක් කියනවා අහං දුක්ඛං අරිය සත්‍යං යතහ භූතං අනබි සමෙච්ච, මම දුක නම් වූ ආර්ය සත්‍ය ඒ වූ ආකාරයෙන් අවබෝධ නොකර, දුක්ඛ සමුදයං අරිය සත්‍යං යතහ භූතං අනබි සමෙච්ච, දුක්ඛ හට ගැනීමත් ඒ විදිහටම අවබෝධ කරන්නේ නැතිව, දුක්ඛ නිරෝධයත් ඒ විදිහටම සාක්ෂාත් කරන්නේ නැතිව, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් අවබෝධ කරන්නේ නැතුව. ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ? ඔය චතුරාර්ය සත්‍ය වැඩක් නැහැ. ඔය චතුරාර්ය සත්‍ය මට ඕනේ නැහැ. නමුත් මම දුක කෙලවර කරලා දානවා. නමුත් මම සම්මා දුක්ඛ සංකරිස්සාමි. ඔහු කියනවා මම නිවැරදිව දුක්ඛ මේ දුක කෙලවර කරලා දානවා. සම්මා දුක්ඛ සන්ත කරිස්සාමි. නිවැරදිව මං
දුකෂය කරලා දානවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් චතුරාර්ය සත්‍ය බැහැර කළොත්, ඒ කියන්නේ මේ වගේ දැන් අද වර්තමානයේ සමහරු කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්න ඕනේ නැහැ නේද? මිනිසුන්ට සාමාන්‍ය විදියට ජීවත් වෙලා නිවන් යන මඟ කියලා දෙන්න කියනවා. පුළුවන්ද? චතුරාර්ය සත්‍ය ගැන එපා කියනවා. ඔය ගැඹුරේම මිනිසුන්ට ඕනේ නැහැ කියනවා. චතුරාර්ය සත්‍ය එපා, මේ අලුත් විකාරයක්, අලුත් විලාසිතාවක් පටන් ගෙන කියනවා චතුරාර්ය සත්‍ය කියන්න යනවා මේ ගිහි අයට කියලා කියනවා. ආය කියනවා ඒගොල්ලන්ට මේ ධාර්මිකව ජීවත් වෙලා නිවන් යන විදිය කියලා දෙන්න කියනවා. පුළුවන්ද ඔය දෙක බැහැර කරන්න? බෑ. ධාර්මිකව ජීවත් වෙලා නිවන් යන ක්‍රමය කියන්න නම් චතුරාර්ය සත්‍ය කතා කරන්නම දැන් මේ භාග්‍යතුන් වහන්සේ වදාළ කෙනෙක් කියනවා මට දුකත් එපා, ඔය දුක සමුදය ඕව අවබෝධ කරන්න මට බෑ, චතුරාර්ය සත්‍ය ගැන එපා මට විස්තර, මම හැබැයි නිවැරදිවම දුක කෙලවර කරලා දානවා. නේතං ඨානං විජ්ජති. ඒක සිද්ධ වෙන දෙයක් නම් නෙමෙයි. ඒක හරියට මේ වගේ කියනවා. මිනිස්සෙක් කියනවා මම මේ කිහිරි ගස් තියෙන්නේ. කිහිරි ගහේ තියෙනවලු චූටි කොළයක්. ඒ කිහිරි ගහයක කොළයකින් හරි ඒ කිහිරි ගහේ කොළ වගේම තමයි නෙල්ලි කොළ තියෙන්නේ. නෙල්ලි ගහේ බෙහෙත් නෙල්ලි වල කොළේ ගොඩක් ලොකුයිද? නෑ. අන්න ඒ වගේ චූටි කොළයක් අරගෙන ඕකෙන් ගොට්ටක් හදලා වතුර අරන් යනවා කියලා කියනවා. පුළුවන්ද? නෙල්ලි කොළෙන් ගොට්ටක් හදලා වතුර අරන් යනවා. එක්කෝ නැත්නම් තල් ගෙඩියක් උස්සන් යනවා. නෙල්ලි කොළෙන් ගොට්ටක් හදලා ඕක ඇතුළට තල් ගෙඩියක් දාලා අරන් යනවා කියලා යමෙක් කියනවද? ඒක වෙනවද කියලා ඇහුවා. ආහ් ඔය වගේ තමයි. දැන් බලන්න කොච්චර සරලව බුදුරජාණන් වහන්සේ මේ හේතු ගණන් හදනවද චතුරාර්ය සත්‍ය අවබෝධයේ වටිනාකම. ආන් ඒ වගේ කිව්වා චතුරාර්ය සත්‍ය වලින් බැහැර වෙලා නම් චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න නැතුව නම් චතුරාර්ය සත්‍ය ගැන සිහිපත් කරන්න නැතුව නම් චතුරාර්ය සත්‍ය නුවණින් විමසන්නේ නැතුව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය නොකර නම් නිවන් අවබෝධ කරන්නට බෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ හැබැයි පුළුවනි කෙනෙකුට හරියට මේ ලොකු මේ නෙළුම් කොලයකට වතුර එකක් අරන් යන්න බැයිද? පුළුවන්නේ. නෙළුම් කොලයකට වතුර එකක් අරන් යන්න නෙළුම් කොලේ ගොට්ටක් හදලා වතුර අරන් යන්න පුළුවන්නේ. අන්න ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් නම් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ කරලා නම් දුක කෙලවර කරන්න පුළුවන් නිවැරදි විදිහට. මේ නිසා මහණෙනි මෙයයි දුක කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න කිව්වා. මෙයයි දුක්ඛ සමුදය කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න. මෙයයි දුක්ඛ නිරෝධය කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න. මෙයයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න කිව්වා. බලන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ වටිනාකම. භාග්‍යතුන් වහන්සේ තව දවසක් වදාළ උපමාවක්. මහණෙනි මිනිස්සෙක් ලී කෑල්ලක් අරගෙන උඩ අහසට විසික් කරනවා. ඒකේ මුල වැටෙනවා විටක, තවත් විටක අගපැත්ත වැටෙනවා, තවත් විටක මැද වැටෙනවා. ඒ වගේමයි අවිජ්ජා නීවරණා සත්තා තණ්හා සංයෝජනා. මහණෙනි ඔය විදිහමයි අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච මේ සසර සැරිසරමින් සැරිසරමින් යන සත්වයා සකින්පි අස්මා ලෝකා පරං ලෝකං ගච්ඡති විටක මෙලවින් පරලොවට යනවා. සකින්පි පරස්මා ලෝකා ඉමං ලෝකං ආගච්ඡanti විටක පරලොවෙන් මෙලවට පැමිණෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒකට හේතුව මොකද්ද? අදිඨත්තා භික්ඛවේ චතුන්නං අරිය සත්‍යාන. මහණනි ඒකට හේතුව චතුරාර්ය සත්‍ය ගැන නොදැකීමයි. මෙලවින් පරලොවට, පරලොවින් මෙලවට ඔහොම කෙලවරක් නැතුව සසරේ යන්නේ. ඇයි ඒ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා. ඊළඟ දේශනාවේ තියෙනවා චේල සූත්‍රය. අපි අර අහන නිතර අහන සූත්‍රයක්. ඒක ලස්සන උපමාවක් එක තියෙන්නේ. ඔන්න මිනිස්සෙක් යනකොට ගමනක්, එයාගේ ඇඳුම හරි හිස හරි ගිනි ගන්නවා. ඔව්, චේලේවා සීසේවා ආදිත්‍ය. ඒ කියන්නේ ඇඳුම හරි කොණ්ඩේ හරි ගිනි ගත්තාම ඒ කෙනා ඉක්මනට මොකද කරන්නේ? අරක නිවන්න මහන්සි වෙනවා ඉක්මනට. නෑ නෑ, දැන් ගමන වෙඩින් එකකට යන්නේ මම, ඇවිල්ලා නිවා ගන්නවා කියලා ඉන්නේ නෑනේ. ඉක්මනට නිවනවා. ගිනි ගත්ත ගමන් නිවන්න මහන්සි ගන්නවා. අර ගමන් බිමන් වැඩ කටයුතු ඔක්කොම අමතක කරලා හොඳ සිහිනුවණින් මහන්සි වෙනවා.
බුදුරජාණන්සේ වදාලා ආදිත්තම් භික්කවේ චේලංවා සීසංවා අජ්ජුපෙක්ඛිත්වා අමනසිකරිත්වා අනබිසමේතානං චතුන්නං අරිය සච්චානං යතහභූතං අබිසමයාය අදිමත්තෝ චන්දෝච වායාමෝච කරණීයං. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි, කොණ්ඩේ හරි ඇඳුමක් හරි ගිනිගත්තොත් ඒක නිවන්න මහන්සි වෙන එක පැත්තකින් තියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි වෙන්න ඕන කිව්වොත් තමයි හරි කිව්ව කතාව. මොකද හේතුව මරණයට පත් වුණා කියලා ගිනිගෙන ඒ හේතුවෙන්ම නිරේට යන්නේ නෑනේ. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකොළොත් දුකට පත් වෙන්න වෙනවා දීර්ඝ සසරේ. ආය 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 ඉපදි ඉපදි යන්න සිද්ධ වෙනවා. එහෙනම් අපිට තේරෙනවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ නොයේ ක්‍රමයෙන් මහන්සි වුණේ මොකටද? චතුරාර්ය සත්‍ය අවබෝධයේ වටිනාකම පැහැදිලි කරන. අපි දැන් දේශනා ගණනක් කතා කළා. එතකොට අපි දැන් කවුරු මොනවා කිව්වත් චතුරාර්ය සත්‍ය අහන එක අපි නවත්තනවද? නෑ. ඒක අපි කොටස් කීපයකින් කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන තියෙන දේශනා කියවන්න ඕනේ. ඊළඟට චතුරාර්ය සත්‍ය ගැන තියෙන දේශනා සජ්ජායනා කරන්නත් ඕනේ. ගොඩක් අය සජ්ජායනා කරන අඩුවේනේ. දැන් මහපිරිත් පොතේ සත්‍ය විභංග කියලා සූත්‍රයක් තියෙනවා. සත්‍ය විභංග සූත්‍රය, ඊට පස්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ අර චතුරාර්ය සත්‍ය ගැන සඳහන් වෙන කොටස මේ ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියන තැනින් පටන්ගෙන ඔ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යේ ඔ සම්මා සමාධි කියන තැනට එනකන් ඔය කොටස සජ්ජායනා කරන්න ඕනේ හයියෙන්. එතකොට ඊළඟට තමන්ගේම පොතක ලියා ගන්න ඕනේ. එතකොට ක්‍රම කීයක් තියෙනවද? පොත කියවනවා, බණ අහනවා, තමන්ම ලියා ගන්නවා, සජ්ජායනා කරනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ගැන විග්‍රහය තියෙනවා සත්‍ය විභංග සූත්‍රයේ. දුක ගැන විස්තර කරලා ඊට පස්සේ කියනවා කතමංච බික්කේ ජාති ඉපදීම කියන්නේ මොකක්ද? යාතේසං තේසං භික්කවේ සත්තානං ජාති. ඒ ඒ සත්‍යයන්ගේ යාතේසං තේසං භික්කවේ සත්තානං මේ කියන්නේ ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්ත්ව ලෝකවල මේ යම් ඉපදීමක් ඇද්ද? ජාති සංජාති විශේෂ උපතක් ඇද්ද? ඔක්කාන්ති මෞකුසක බැස ගැනීමක් ඇද්ද? අබිනිබ්බති විශේෂයෙන් පහළවීමක් ඇද්ද? කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාබෝ පංච උපාදානස්කන්ධි පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද? ඕ අයං උච්චතාවසෝ ඕ ජාති මෙයයි ආයුෂ්මතුනි ඉපදීම කියලා කියන්නේ. එතකොට ඊළඟට යාතේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්චං පාලිච්චං වලිත්තචත ඔය විදිහට අහලා තියෙනව නේද? ඒ කියන්නේ කුමක්ද ආයුෂ්මතුනි මේ වයසට යෑමේ දුක කියන්නේ? ඒ සත්‍යයන්ගේ ඒ සත්ව ලෝකවල යම් වයසට යාමක් ඇද්ද? ජීර්ණේ වීමක් ඇද්ද? දිරා යාමක් ඇද්ද? දත් ආදී කැඩී යාමක් ඇද්ද? කෙස් ආදී හැලී යාමක් ඇද්ද? හැම රැලි වැටීමක් ඇද්ද? ආයුෂයන්ගේ ගෙවි යාමක් ඇද්ද? ඕකට මොකද්ද කියන්නේ? ඉන්ද්‍රියන් මෝරා යාමක් ඇද්ද? ඕකට කියනවා ජරාවට පත්වීම කියලා. ඔය විදිහට චතුරාර්ය සත්‍ය ගැන සජ්ජායනා කරන්නට ඕනේ. ඊට පස්සේ ඒ සජ්ජායනා කරපු දේ මතක තියාගත්ත දේ හිතින් විටින් විට හිතන්නට ඕනේ. ඊට පස්සේ තමන්ට ජීවිතයේ අත්දකින් නෙවෙයි සමාජයට හොඳම කරනවා. නමුත් තමන්ට අලාභයක් වෙන්න පුළුවන් නේද? තමන් සලකන දරුවම තමන්ට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ හැම වෙලාවෙම හිතන්න ඕනේ කවුරු හරි අපිට බයිනෝට අපි කැමතිද? එතකොට මොකද්ද? අප්‍රිය අමනාප දේ සමග එක් වෙන්න සිටුවීම. ඔව්, ඉපදීම නිසා මේ විඳින සිදුවෙන දුක්. මේ නම් දුක නම් වූ ආර්ය සත්‍යනි කියලා ජීවිතයට ගලප ගලප බලද්දි මේක වෙන් කරන්න බැරි ජීවිතය එක්ක තියෙන සත්‍යයක්ම තමයි කියලා. ඒ නිසා මේ තණ්හාව නම් ෂේ කරලා දාන්න ඕනේ කියලා අන්න යා ටික ටික නොඇලීමට පත් වෙනවා නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි වෙන කෙනා මොනවද කරන්න ඕනේ? එයා චතුරාර්ය සත්‍ය අහන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන සාකච්ඡා කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන කියවන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන ලියා ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන පාඩම් කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය සජ්ජායනා කරන්න ඕනේ. ඊළඟට චතුරාර්ය සත්‍ය ගැන හිතන්න ඕනේ.
චතුරාර්ය සත්‍ය ජීවිතයට ගලප ගලප බලන්න ඕන. ඔය ටික කරනවද අපි? විටින් විට ටිකෙන් ටික කරනවනේ. ඒක කරන ප්‍රමාණය වැඩි වෙන්න අපේ හිතේ තියෙන ආසාවන් අඩු වෙනවා. අපේ හිතේ තියෙන පීඩා අඩු වෙනවා. අපේ හිතේ තියෙන ඇවිස්සීම අඩු වෙනවා, සංසිඳෙනවා, අවබෝධය කරා යනවා. නේද? ඒ නිසා අපි හැම දිනාම ගෞතම බුද්ධ ශාසනය තුල දැන් මේ පින්වතුන්ට මම චතුරාර්ය සත්‍ය ගැනම කිව්වේ ගොඩක් කල් ඉඳලා මාතර අපරැක්ක භාවනා අසපුවේ සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනවා නේද? ඒ නිසා විශාල සංඝ පිරිසක් ඉන්නවනේ. ඒ සිය නමකට ආසන්න භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරගෙන දන්පැන් පූජා කරන පින්වතුන් පිරිසක් හැටියට නිතර සීල භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා දහම් පොත් අධ්‍යයනය කරමින්, ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය නිතර නරඹමින් ඔබ මේ අසිරිමත් දම්සක ධර්ම දේශනාව වෙනද ගෙදරින්ද ලහනෝ ඇති ඔබනේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය නිතර සිහිපත් කර කර ඉන්න ජීවිතේ දැන් ඉස්සල්ලා ජීවිතෙත් එක්ක ඔබම සසඳලා බලන්න. සසඳලා බලද්දි තේරෙනවා ඉස්සරට වැඩිය මගේ හිතේ සංසිඳීමක් තියෙනවා. ඉස්සරට වැඩිය මගේ සිල්වත් බව දියුණු වෙලා තියෙනවා. ඉස්සරට වැඩිය මගේ ශ්‍රද්ධාවේ තෙරුවන් කෙරෙහි ගෞරවේ වැඩි වෙලා තියෙනවා. ඉස්සරට වැඩිය දහම් දැනුමක් මට තියෙනවා. ඉස්සරට වැඩිය ජීවිතයේ අවබෝධයක් මට තියෙනවා. ඒකයි මේ ගැටෙන්න හේතු වෙන දේවල්, දුක් විඳින්න හේතු වෙන දේවල් ආවත් මට ඉස්සර තරම් සැලීමක් ඇති වෙන්නේ නැහැ. අන්න ටික 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 අවබෝධය කරා යනවා. ඒ නිසා අපිට මේ අපි කළ යුතු චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස කළ යුතු යම් දෙයක් ඇද්ද? ඒ සියලු දේම තව තවත් වැඩි දියුණු කරගෙන නිරන්තරයෙන් පුරුදු කරමින් අප හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වෙත්වා කියලා සාදු කියන්නේ.